මම බන්ධනාගාර අයිතිවාසිකම් සුරකීම සංවිධානයේ කමිටු සාමාජිකයෙක්. දැන් අද වර්තමාන තත්ත්වය අරන් බැලුවොත් මිනිස්සුන්ගේ අතර ජනමතයක් ගොඩනැගිලා තියෙනවා. මේ රණවිරුවෝ කිව්වහම මේ රණවිරුවන්ට මිනි මරන්න පුළුවන්, අනිත් අයට මිනි මරන්න බෑ. ඒගොල්ලන්ට නිකන් ලයිසන් එකක් දීලා තියෙනවා. අද මේ රණවිරු ඒ ලේබල් එකට මුවා වෙලා මේ බ්ලැන්කට් කවර් එකක් දීගෙන යනවා මිනිස්සු. ඒ කියන්නේ බ්ලැන්කට් කවර් එකක් කියන්නේ මේ ආවරණය වෙලා තියෙනවා. මේ ආවරණයට මුවා වෙලා තමයි මේ මිනි මරලා තියෙන්නේ. ඒතර ජනතාව අතර මතයක් ගොඩනගෙනවා මෙයා යුද්ධෙදි හරි ශ්‍රේෂ්ඨෙක්. යුද්ධෙදි ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන් මිනිස්සේ යුද්ධ ජයග්‍රහණයට මොන යම් දේ කළත් එයා මිනි මරුවනම් වරදක් කළා නම් ඒක අනිවාර්යයෙන් මේ වරදට දඬුවම් දෙන්න ඕන. මොකද මේ උසාවි වැඩක් නැහැ, එහෙමනම් නීතිය වැඩක් නැහැ. එහෙනම් අපි කියන්න ඕනේ මේකේ උසාවි නීතිය අපිට වැඩක් නැහැ. මොකද මේ බන්ධනාගාරයේ ඇතුළට ඇවිල්ලා 27 දෙනෙක් ඝාතනය කළා. ඒ ඝාතනුනේ කොහොමද කියලා මේ බන්ධනාගාර ඝාතනය වෙච්ච මේගොල්ලන්ට අයිතියක් නැද්ද අහන්න? බන්ධනාගාරගත වෙලා ඇතුලේ මැරුවේ කොහොමද කියලා ඔයගලන්ට අයිතියක් නැද්ද අහන්න? ඔයගලන්ට අයිතියක් තියෙනවනේ අහන්න. අනිවාර්යයෙන්ම තියෙනවා මේගොල්ලන්ට අයිතියක් අහන්න. ඒ අයිතිය අහලා මේගොල්ලන්ට වන්දි දීලා ලක්ෂ 20ක් දීලා මෙයාට තාම වන්දි දීලා නැහැ. ලක්ෂ 20ක් වන්දි දීලා මේක යටපත් කරන්න හදනවා. වන්දි දීලා මිනි මරලා යටපත් කරනවා නම් අපිට ඕන රාජපක්ෂලගේ කාලේ ඉවරයි දැන්. රාජපක්ෂලට නැවතෙන්න දෙන්න බෑ. දැන් මේ රංගජීව ඇතුළට දාලා තියෙනවා මේ සැකකාරයෙක් විදියට. නමුත් රංගජීව නෙමෙයි, රංගජීවට උපදෙස් ලබා දුන්නා, විශේෂ උපදෙස් ලබා දුන්නා. ඒ උපදෙස් ලබා දුන්නේ කවුද? ඒ ගෝඨාභය රාජපක්ෂලා. ඒ නමවත් කියන බය මිනිස්සු අද. ඒ බයයි මිනිස්සු. ඇයි බය? 2015 2020 ජනාධිපති වෙන්න හදනවා කියන ඒ බය මිනිස්සු පිය ත්‍රාස වෙලා තියෙන්නේ. මේ මිනි මරලා ලක්ෂ 27ක් මරලා බන්ධනාගාරය ඇතුළත ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට වන්දි විතරක් දීලා හරියන්නේ නැහැ. මිනි මරවන්ට අපරාධ කරවන්ට දඬුවම් දෙනතුරු අපි මේ සටන ගන්නවා. බ්ලැන්කට් කවර් එකක් වෙලා රණවිරු ලේබල් එකට මුවා වෙලා මේක යටපත් කරන්න දෙන්නේ නැහැ කියලා මම කියා සිටිනවා. වොයිස් ටියුබ් නවතම පුවක් ගැලරියා.